විවා ග්‍රෑම් 300 වාසි පැක්කක දැන් රුපියල් 580ක් පමණයි. පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහන් රත්නත්තේ මහතා අද නැවතත් රාජ්‍ය අමාත්‍යදුරේක දෙවුරුම් දුන්නා. ජනාධිපති කාර්යාලයේදී ලොහන් රත්නත්තේ මහතා අද දෙවුරුම් දුන්නේ බැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. බැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල ඇති වූ සිදුවීමකින් පසුව 2021 වසරේ සැප්තැම්බර් 15 වෙනිදා එවක දරු බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යදුරෙන් රත්නත්තේ මහතා ඉල්ලා අසුණා. පසුව ඔහු කර්මාන්ත රාජ්‍ය අමාත්‍යදුරේට පත් කළ අතර අද නැවතත් රාජ්‍ය අමාත්‍යදුරයක් ඔහුට හිමි වුණා. ජනතා තීන්දුව මේ අතර මහවැලි විෂය මීට පෙර බහරව තිබු රොෂාන් රණසිංහ මහතා අද මාධ්‍යමුවක් කැදුවමින් දේශපාලන සන්ධාන පිළිබඳව අදහස් පළ කළා. රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයා සමග මේ වන විට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල හා තිලක් රාජපක්ෂ යන මහත්වරුන්ද එක්ව සිටිනවා. කවුරු හරි සන්ධාන ගහනවා නම් ගේම් ගහන්න බලන්. ඒක ගේම් ගහන්න බලන්. මං හිතනවා ඒක වැරදි ක්‍රියාවක්. පිස්තීරව කියනවා මේ රට හදන්න පුළුවන්. මේ රට ගොඩ ගන්න පුළුවන්. හැබැයි තවත් මේක හොරාකකා තවත් මේක විනාශ කරන්න හදනවා නම් ඇත්තටම මේකයි කිව්වේ මේ දැන් ඉතින් හාන්සිනේ මේ රට. මෙතනින් එහාට ගොඩ නගන්න වන්ට අවංක පිරිසක් එකතු වෙන්න ඕනේ. ඉතින් ගේම් ගැහිලා දැන් නැවැත්විය යුතුයි. ජනතා තීන්දුව අඳුරට එලියක් එලියට සවියක් නමින් අද කොළඹදී තවත් සන්ධානයක් එලි දැක්ුණා. මාර්තු මාසයේ 23 වෙනිදා 185 වන අප්‍රේල් මාසේ 23 වෙනිදාට 1054 වන විදුලි බිල වැඩි වෙලා තියෙනවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩවීමක්. ඒ නීති විරෝධී වැඩවීම අනුව තමයි මේ ලක්ෂ 6කක විදුලි බල සැපයීම විසන්දි වෙලා තියෙන්නේ. මේක ඔක්කොම සිදුනේ මම පැහැදිලිව වගකීමෙන් කියනවා අපේ ජනාධිපති මුදල් ඇමතිගේ මැදිහත් වීම නිසායි. අපේ ව්‍යවස්ථාව යටතේ සඳහන් වෙලා තියෙනවා මම මේ කියවන්න කැමති 4 ආවගන්තිය රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරන ලබන ජනරජයේ ජනාධිපති විසින් ක්‍රියාත්මක කළ යුත්තේ දැන් මේ වගන්තියේ විකෘති වෙලා තියෙනවා රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද ජනාධිපතිවරයෙක් විසින් ක්‍රියාත්මක වෙනවා නීතිඥ කොහොමද මේක වෙන්නේ ඒ කියන්නේ මේක විකෘතියක් ජනතා තීන්දුව මේ අතර හිටපු යුද හමුදාපතිවරයෙකු වූ ජෙනරල් දයරත්නායක මහතා අද සමගි ජන බලවේගය හා එක් වුණා. එෙහිදී ජෙනරල් දයරත්නායක මහතාව සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමටද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු පසුව වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර කර්මන්ත අමාත්‍යාංශයේ ලේකම්දුරේද කලක් සේවය කළා. ජනතා තීන්දුව මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අලුත් සන්ධානයක් ආරම්භ කිරීමට දැඩි උත්සාහයක් දරමින් සිටිනවා. අද පෙරවරුවේ සිට ඊට අදාළ සාකච්ඡාවට කිහිපයක් පැවති අතර අද පස්වරුවේ පුටුව ලකුණ හිමේ පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාවද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. අපි පොදුජන එක්සත් පෙරමුණ විදියට පුටව ලකුණෙන් පුළුල් සංවිධානයක් හදනවා. දැනටම දේශපාලන පක්ෂ රාශියක් සහ පුද්ගලයන් ඉල්ලීම් කළා තියෙනවා ඇතුල් වෙන්න. ඒ අනුව අපි විවස්ථා සංශෝධනයක් කිරීමට තියෙනවා. තව සුළු මොහොතකින් අපි පක්ෂ මූලස්ථානයේ ඉහළම තට්ටුවේ තියෙන ශාලාවේ ඒ විවස්ථා සංශෝධනය අපි කරගන්නවා. විවස්ථා සංශෝධනය කරගෙන අපි සතියකට විතර පස්සේ බලාපොරොත්තු වෙනවා අලුත් නිලධාරි මණ්ඩලයක් පත් කරගන්න පොදුජන එක්සත් පෙරමුණට. ඒ වැඩ ටික තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒක තමයි බුලත් කොලේ ලකුණෙන් තියෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගැටලුවක් තියෙනවා. බුලත් කොලේ ලකුණේ ඉන්න එකට නඩුනේ දැන් මහින්ද අමරවීර ඇමතිතුමයි තිලංග සුපතිපාල ඇමතිතුමයි. ඒ දෙන්නෙන් කවුරුවත් පස්සට යන්න ලෑස්තුනේ නැහැ. දැන් අද නම් කැමති වුණා හෙට වෙනකොට බාර දෙනවයි කියලා අපිට. අපි බලාපොරොත්තු වෙනවා හෙට වෙනකොට හෝ නඩු දාගෙන ඉන්න දෙන්න ඉල්ලා අස් වෙලා අපිට බුලත් කොලේ සන්ධානය ගන්නත් අපි උත්සාහ කරනවා. ජනතා තීන්දුව මේ අතර පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අදත් ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡාවක් පැවැත්ුණා. කණ්ඩායම් දෙකක් බෙදලා අපි දැක්ක මේ සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ රොෂන් රණසිංහ මහතාලා වෙනම සන්ධාන හදලා රැලි තියෙනවා. මොකද්ද මේ ගැන කියන්නේ? ඒ බොහෝ පිරිසක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉල්ලාස් වෙන්න කියපු අය. ඉල්ලාස් වෙන්න කියපු පිරිස් දෙකට බෙදලා තියෙනවා. ඉතින් ඒ අයට අපි එක්ක ඉන්න බැරි නම් කොහොමත් ඒ අයට බෙදලා ගිහිලා ඉන්න බෑ. ඉතින් ඒ අයගේ දේශපාලන මතයක් ඇති. ඉතින් ඒ අය ඒක ප්‍රකාශ කරනවා. මං හිතනවා ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ කාරණයක්. මොකද අලුත් පක්ෂ බිහි වෙන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇතුළු පක්ෂ ගණනාවක් එකතු වෙලා දැවැන්ත සම්දානයක් ගොඩනගනවද? බොහොම හොඳයි. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇත්තටම බිඳුවට වැටලා තිබ්බේ. ඉතින් අපිත් හිටපු තැන අපිට එකෙන් ගැලවෙන්න තිබුණ ප්‍රතිපත්තිමය හේතුවක්. එහෙම නැත්නම් පෞද්ගලික කාරණයක් නෙවෙයි. ඉතින් අපි හිතනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ තව පක්ෂ බිහි වෙන්න ඕනේ.
මෙතර සමගි ජන බලවේගය හෙට කොළඹදී විරෝධතා ව්‍යාපාරයකට සූදානම් වෙනවා. අද ජනතාව වෙනුවෙන් අපි හෙට 30 වෙනිදා සමගි ජන බලවේගී නායකත්වයෙන් මේ රටේ ජනතාව අපි දසදහස් ගාණක් අපි කොළඹට ගිනව. ගිලන් ආණ්ඩුවට බර කරනවා. මේ රටේ ජනතාවට තියෙන මේ පීඩනය නැති කරන්න බදුබර අඩු කළ ජනතාවට ජීවත් වීමේ මූලික අයිතිය දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. සාමාන්‍ය ලොඹර ජනතාව පොච්චා කියන බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ 50,000ක් නැතිනම් 60,000ක් කොළඹට ගිනන බලාපොරොත්තු වෙනවා. පොලිස්පති බඩවඩ පොලිස්පතිතුමා රණවීර විකෝස්ගේ ජනාධිපතිතුමා මොනවද කියලා ගඳ මට මෙතරම් දෙයිද? අපි ඕනම අභියෝගයකට සූදානම්. රජයේ විසින් ජනතාව මේ තලාපෙල්ල ජනතාව පීඩාවට පත් කරන මේ කාරණා සම්බන්ධයෙන් ජනතාව ආණ්ඩුවට විරුද්ධව නැගී සිටීමට නැවතත් ඔවුන්ට පණ දෙන්න තමයි අපේ සමගි ජන බලවේගයේ අපි සියලු දෙනා හෙට අධික ජනතාවක් එක්ක මහින්දනෙතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩියෙන්ම ජනතාව සහභාගී වෙච්ච විශාලතම විරෝධතාවය දැක්වීමට අපි දැන්ටමත් කටයුතු කරගෙන ඒක කටයුතු අවසන් කරලා ඉවරයි. හෙට දවසේ සිරු දිනාටම බලා ගන්න පුළුවන් අපි කොහෙටද යන්නේ, කොතනටද යන්නේ, මොන වගේ ජනතාවක්ද, කොයිතරම් ප්‍රමාණයක් එක්කහු වෙනවද. ඉතින් ඒ සියලුම ජනතාවත් එක්කම කාන්තාවන්ට නායකත්වය දෙමින් කාන්තාවන් විශාල ප්‍රමාණයක් සහභාගී කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.